පෙර ඍෂිවරු අපේ විටෙහි ගුණ 13ක් ගැන සඳහන් කරනවා. ඒක මෙන්න මේ ආකාරයට. තාම්බූලං කටුකෝස්නතික්ත මදුරක් සාරං කසායං රතේ වාතං ශ්ලේෂ්ම විනාශනං කුමිහරං දෞර්ගන්ධ්‍ය සං විඥාපහං ඉන්ද්‍රී සම්බාසන භෝසනං ධෘතිකරං කාමාග්නි සංදීපනං තාම්බූලේ ලතති ත්‍රයෝ දස ගුණයිහ් ස්වර්ගේ පිටත් දුර්ලභං. මෙන්න මේ විදිහට කියනවා ගුණ 13. ඒ කියන්නේ තාම්බූල මුලත්තේට තාම්බූලං කටුකෝෂ්ණ තික්ත මදුරක්. කටුකයි අනිත් එක උෂ්ණයි. කටුකෝෂ්ණ තික්ත මදුරක් මිහිරි සාරගතයෙන් යුක්තයි. කසට රසයි. ඒ වගේම වාතය සහ සෙම වාතශ්ලේෂ්ම විනාශන නැති කරනවා. වාතශ්ලේෂ්ම විනාශනං කුමිහරං පණු රෝග නැති කරනවා. දෞර්ගන්ධ විඥාප කටේ දුගඳ නැති කරනවා. ස්ත්‍රී සම්භාෂණ භූෂණ, ඒ කියන්නේ ස්ත්‍රීන් සමීපෙහි සම්භාෂණයේ අවස්ථාවලදී ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ. ඉතින් මෙතන එහෙම සඳහන් කරාට ස්ත්‍රී සම්භාෂණ භූෂණම් කියන්නේ මේ ස්ත්‍රී සමග සම්භාෂණ අවස්ථාවේදී මුවට සැරසිල්ලක් වෙනවා. ධෘතිකර, ඒ කියන්නේ ධෛර්ය ගැන දෙනවා. එතකොට කාමාග්නි සංදීපන යදින අපි එතන කාමාග්නි කියන්නේ මේ කාම සිතුවිලි ඇති කරනවා. එතකොට අග්නිය ඇති කරනවා. අග්නිය කියන්නේ ආහාර දිරවීමේ ශක්තිය වැඩි කරනවා. මෙන්න මේ විදිහට ගුණ 13ක් සඳහන් කරනවා. තාම්බූලයේ ලසිත්‍රයෝ දස ගුණයි. එක් මේවායි 13ක් තියෙනවා. මෙටිසිරයක් කියනවා ස්වර්ගයේ පිටත් දුර්ලම මේක දිව්‍ය ලෝකවත් නැහැ කියලා. අනිත් එක තමයි අපි දැන් ওই සාමාන්‍ය බුලත් චිත්‍රම ගත්තට අපිට බුලත් චිත්‍ර එකතු කරන්න ඕන දේවල් තියෙනවා. ඒව තමයි දැන් අපි දුංකල එතනින් අයින් කරන්න වෙනවා. දුංකල බුලත් චිත්‍ර ආйти නැහැ. මේ ඔකට එනසල් කුරුඳු පොතු එතකොට වසාවාසි එනසල් කුරුඳු පොතු වසාවාසි මේවා එකතු කරන්න ඕනේ. ඒව අනිවාර්යෙන් තේරම නැති වුණත් කීපයක් හරි එකතු කරලා මේ බ්‍රත්‍රත් එක මේ පාවිච්චි කිරීමෙන් තමයි ඒ වගේ ಗುಣ ඇති වෙන්නේ. ඒ නිසා බුලත් විට අසුබ නැහැ. බුලත් විට හොඳයි. හැබැයි බුලත් විට කහපපා නිතරම කටේ තියාගෙන රෑ දවල් කටේ තියාගෙන හිටපම තමයි ඒක මේ අහිතකර වෙන්නේ, පිළිකා රෝග ඇති වෙන්නේ. නිතර කටේ තියාගෙන හිටපම දුංකල සහ හුණු එකතු වෙලා කට විදුරු මස මේ තැම්බිලා හක්ක තැම්බිලා ඊට පස්සේ එතන දිතුවාල ඇති කරලා තමයි පිළිකරවක ඇති වෙන්නේ. එහෙම නැතුව සාමාන්‍ය විටක් අපි හොඳ විදියට පාවිච්චි කරවට කවදාවත් පිළිකරවයක් දෙන්නේ නැහැ. ඒක අර කියන ಗುಣ ඇති වෙනවා. විටෙහි ಗುಣ 13ක් මේ බුද්ධදාස රහතුමා එතුමාගේ සාරාර්ථ සංග්‍රහයේ සඳහන් කරනවා. ඒ වගේම හිතෝපදේශේ හිතෝපදේශෙත් ඒ මේ විටෙහි ಗುಣ 13ක් තියෙනවා කියන බව ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම හිතෝපදේශ සඳහන් කරනවා. ඒ වගේම බට්වන්තුඩාවේ පඬිතුමා විසින් එතුමාගේ පොතකත් මේ විටෙහි ಗುಣ 13ක් තියෙන බව මේ ප්‍රකාශ කරලා තියෙනවා.